තාලමින් පොලිසිය තිප්පොල වටලෙව්වා කියවම මුන් දැනගන්න බෑ දවස් දෙක තුනක් වහන් ගලා ඉන්න නැත්නම් මං අහන්නේ හරි ඉති මොලේ අතිබන ඕ මුතන්ට වැටෙන්නේ නෑනේ ඔව් ඔව් මේ අර පැත්ත පොඩ්ඩක් ආරංචි කරලා බලන්න හොඳ හොඳ මං දිව්වා सर अद एलियटे अनावाद ऑफिस अंडी मे अल वाली सुंदर की वा अब लोय कथा कर लोय के पोलिस पोलिस तड़ी बाय अपे अदी गंड बल की बोर की अंडे डॉक्टर मैं अयो गोड वेर दिखला ඉරෙත් තිටියා මොනවද අයියා කරපු වැරදි වැඩ කුඩු වික්කා ඔරකම් කෙරුවා එක එක පොලිටිෂියන්ලා එක්ක එකතු වෙලා මිනිස්සුන්ට ගැව්වා මැරුවා මං ලොකු උනාට පස්සේ ඒව ටික ටික අඩු වුණා පස්සේ නතර කළාම දැම්මා මං හැමදාම දෙයියන්ට පාන තියලා ඉල්ලුවේ මගේ අයියා හොඳ කෙනෙක් කරලා දෙන්න කියලා. පස්සේ දෙයියෝ බැලුවා. එයා දැන් හොඳයි නම් ඇයි අයියට වෙඩි තිබ්බේ? මීට කලින් තුන් පාරක් වෙඩි තිබ්බා. දෙපාරක් වැදුන්නේ නැහැ. එක පාරක් අතට වැදුනා. වෙඩි තිබ්බේ කවුද කියලා දැන දැනත් මම අයියා පාඩුවේ හිටියා. වෙනදට නම් එහෙම දෙයක් වුණොත් ගිහිල්ලා තුන් හතර දිනකට වෙඩි තියලා ගෙවලුත් ගිනි තියනවා මම අයියා එහෙම කළේ නැහැ දැන් අයියා හොඳයි ප්‍රශ්න තියෙන්නේ කට්ටිය යාට හොඳ වෙන්න දෙන්නේ නැති එක කලම් මොකද්ද වගේ අයියගේ නම කිව්වේ රත්නම් නේද රත්නම් ක්‍රිස්ටොපර් මචාඩෝ අයියට කියන්නේ ක්‍රිස්ටෝ කියලා. ඉස්සර නම් අයියව ටීවී එකේ පෙන්නලා තියෙනවා. එතකොට මෙයාද ක්‍රිස්ටෝ? ඔව් ඔව්. ડોක්ටර් බය වුණාද? නෑ. එයි මම බය වුණාද කියලා ඇහුවේ. ගොඩක් අය අයියගේ නම ඇහුවාම බය වෙනවා. මං නම් බය නෑ. ඇත්තටම බය වෙන්න දෙයක් නෑ ડોක්ටර්. මම අයියා ගොඩක් ිත හොඳ කෙනෙක්. තමුන්ට විරුද්ධව බරපතල චෝදනා නැති නිසා අපි තමුන් උසාවියේ දාලා අපාරම් කරනවා. හැබැයි ඒකින් කියන්නේ නෑ තමුන් සම්පූර්ණයෙන්ම නිදහස් කියලා. තේරුණාද? තේරුණා සර්. තමුන් සීසර් ළඟ වැඩ කියලා කොච්චර කාලයක් වුණා? මාස 3ක් විතර. තමුගේ අම්මයි තාත්තයි ඒ වගේ තරක වැඩ කරනවට කැමති? ඒගොල්ලා එච්චරම කැමති නෑ සර්. ඒත් සීස මහත්තයා තාත්තගේ ඔපරේෂන් එකට සල්ලි දුන්න නිසා ඒකට හිලවට වැඩ කරනවා සර්. කියලා දුන්නු? 50,000ක්. ඒගොල්ලෝ කොච්චර කාලයක් වැඩ කරනවා? 5000 ගානේ මාසෙට කෙපෙන්න මාස 10ක් වැඩ කරන්න කිව්වා. තව වැඩ කරනවට රුපියල් 5000ක් දෙනවා. ඒ 5000ෙන් තමයි සර් තාත්තට බෙහෙත් ගන්නෙ. ඔය තාත්තට දිනම තාත්තට ආහාර ප්‍රොබ්ලම් එකක්. ඒ කියන්නේ සිස්සර්ලා මිනිස්සු දෙවගොඩ උත් කරමු. ඔව්. දැන් තමුන්ට ඒ 5000 නැති වෙනවා. ඒකට මොකද කරන්නේ? වෙනතනක වැඩ කරලා රුපියල් 10,000ක් විතර හොයලා 5,000ක් සීස මහත්තයාට දෙනවා. වැඩි ගණනක් තියෙන. මම එව්වේ නේනේ. ගිහිල්ලා තමයි ඔයන්න වෙන්නේ. සීසර්ගේ වැඩ කරන තමුන් මොනවද දන්නේ? මම මුකුත් දන්නේ නෑ. මට කියන්නෙත් නෑ. කවුද එන්නේ? එහෙම කවුරුත් ඉන්නේ නෑ.
सीस मात्या रैवेला गिदर एविल टीवी बल्ल निदा गन्न एतोट ईये मोकदुने मट हरियट तेरुमक ने कौद देन्ने एविल्ला मट ओलुवट पिस्तोलयक तिब्बा एतकोटम वेडी सद्दयक येउना एतकोटम तमयि सर्ला आवे පළවෙනි වතාවට තමුන්ට සමාව දෙන්න. ඒක උසාවි දෙන්න බස් තමුන්ට ගෙදර යන්න. අනේ සෝරි අක්කි. මම පේෂන්ට් කෙනෙක් බල බල හිටියේ. ඉතින් කමක් නැහැ. ඔය වැඩේ කරන්න මට හදිසි යන්න. संबंधी එයා මොබයිල් කම්පැනිත් එක්ක ටවර් ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කර කර හිටියා. මටත් කියලා තිබ්බේ මේ පැත්තේ ටවර් එකට හොඳයි කියලා. මොකද ඩොනමර් ස්ට්‍රීට්ද මොකද ඒකම නෙවෙයි ඒ පැත්ත. සමහර විට ඒකේ ලොකේෂන් එකක් අද දන්නේ. ආ එහෙම එකක් තිබුණද? මටත් හරියට කියලා තිබ්බේ නැහැ. ඒත් මම දන්නවා ඔය ගැන කීප දෙනෙක්ගෙන් කතා කර කර හිටියා. මම නම් කියන්නේ ඉතින් පොලිස් ඔය වගේ බොරු වැඩ නොකර අල්ලගත්ත මිනිමරුවගෙන් හරියට ප්‍රශ්න කරා නම් ඉවරයිනේ. Hey, प्रश्न जयंपति महत्यालोकर जयपति महत्या බලද මං කියන්නේ හම්බෙන්න ඕන නම් කෝල් එකක් දාලා වාහනේ නැගිට මං කැමති නෑ මේ ඔෆිස් වල පටලවිලි හදා ගන්න කරුණාකර යන්න 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 ඕ දැන් පොලිසිය උගෙන් ප්‍රශ්න කරගෙන යනවලු උතා මොකටද එහෙම උන් ආශ්‍රය කරලා තියෙන්නේ නෑ නෑ එහෙම ආශ්‍රය කරලා නෑ प्रश्न कर ला मनोवाद किया मटना मेकिन जयांपति गया मगे पुताव मेरुवे मगे गेदरी මගෙන් බත් කටක් ආපු දරුවෙක් කියලා හිතෙන එක මගේ හිතට හරි අමාරුයි මහත්තයා. ඒක මගේ හිතට මහ වදයක්. ඒකනම් මගේ හිතටත් වදයක් තමා. ඊත් මන්නම් හිතන්නේ මේක ජයම්පතිගේ වැඩක්. මිනිහා නිදහස් වෙලා ආවත් කෙලින් මූණ දීලා කතා කළේ නෑනේ. ඇයි එහෙම වෙන්නේ? තමන් වරදක් කරලා නැත්තම්
කෙලින් මූණ දීලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනේ මන් දන්නේ නැහැ මහත්තයා. මට බය මට ආයෙමත් පිස්සු හැදෙයිද කියලා. ආ අපි දලදා මාලිගාවට ගිහින් එමුකෝ. හිත ටිකක් නිදහස් කරගන්නත් එක්කලා. අනේ මන්දා මේ නාකි අපට දැන් ඔය වගේ දේවල් දරා ගන්න අමාරුයි නෝනේ. ආත්මේ හරි කලකිරීමෙන් දුවේ ඉන්නේ. අයියාගේ මේ වැඩේ ගැන. එකwidehatකට අපි 얘ගෙන කලකිරෙන්න ඕනේ නෑ අම්මේ. නදී කියන්නේ කම්පැනි එක ඩිරෙක්ටර් කෙනෙක්. එයාට තව තව බිස්නස් තියෙනවා, සල්ලි තියෙනවා. අනිත් එක යාගේ නෑදෑය ඔක්කොම ඉන්නේ පිට රටනේ. එයාට සල්ලිකාරියෝ නම් ඕන් තරම් හොයාගන්න පුළුවන්. ඒත් එයාට ඕනි සල්ලිකාරියෙක් නෙවෙයි. හොඳ හැදිච්ච ගෑනු තරුවේ. ඇයි? නදී හැදිච්ච ගෑන් ළමෙක් නෙමෙයි කියලා අම්ම කොහොමද කියන්නේ? ඇයිටි? හැමතිස්සෙම මම හිතට වද දෙන්නේ මේ එයාගේ මහත්ය නැති වෙච්ච එක. ඒක අයියට ප්‍රශ්නයක් නැත්තම් අපි 얘ගෙන ඉච්චර හිතන්න ඕනේ නෑනේ අම්මේ. නංගි කොහෙද ડોක්ටර්? නංගි මගේ කාමරේ ඉන්නවා. නංගි කනවා බලන් ඉතිනේ. ඔව් ඔව් නංගි හොඳින් ඉන්නවා. අපි ගිහලා ඇඳුම් ටිකකුත් අරගෙන ආවා. නංගි මේ තියාගන්න එක ડોක්ටර්ට ප්‍රශ්නයක් වෙයිද නැහැ නේ. නෑ එහෙම නැන්නේ. මං කිව්වා අපේ ගෙදර යමු කියලා. ඒත් එයා කැමති නැහැ අයියා දාලා යන්න. නංගි මට ගොඩාක් ආදරේ ડોක්ටර්. මට වැඩි තියෙනකොට එයා ඉස්සරහට පෙන්න. ඒකයි මම බේරුනේ. ඒකෙල්ල ඇත්තරි මගේ පණ ඇත්තරි. දැන් කොහොමද ඔයාගේ තුවාලේ වේදනාව? යාන්තම් එනනවා එනනවා කියද වෙනවා ડોක්ටර්. නමුත් ඉස්සරහ වගේ නෙවෙයි. ඔයාට ડોක්ටර්ස්ලු කෝපරේෂන් එකක් කළා තියෙන්නේ. බොහොම අමාරුයි ඔයාගේ ජීවිතේ බේරුනේ. ඇත්තද ડોක්ටර්? මිනිස්සු වර්ණ කොට තේරෙන්නේ මිනිස්සු ජීවත් කරන්න මෙච්චර අමාරුයි කියලා. ඔයාලා ඒක තේරුම් ගත්ත එක හොඳයි. මිනිහෙක් මරන්න එක බුලට් එකයි යන්නේ. ඒ ජීවත් කරන්න කොච්චර මහන්සි වෙනවද? කොච්චර වියදම් කරනවද? ડોක්ටර් මාව දන්නවද? ඔව් මම දන්නවා. රත්නම් ක්‍රිස්ටෝපර් මචාඩෝ. නොහොත් ක්‍රිස්ටෝ. එපා සීසර් කින් කොච්චර ප්‍රශ්න හව සීසර් මට ඇත්ත කියන්නේ ඈ මං දන්න දේ මං කිව්වා අර කොල්ල දෙන්න කියන්නේ බුරුස මං උන්ගෙන් සත පහක්වත් අරන්නේ නැහැ අනිත් එක ඔය කොල්ල ඉතාලි පිටවිල්ලක් ගැන මං ඇහුවෙත් අද ඇත්ත ඈ පව් තමසේ බබානේ ඈ තමසේ පිස්තෝල දැකලා දිනවා ඈ එකත් නැහැ සර්ලා මාව ගෙනාවේ නිකන් බොරුවටනේ අර කොල්ලෝ දෙන්න මට වෙඩි තිබ්බෙන්දනේ මාවත් නිකන් කුදලන් ආවේ මාව යවන්න සර් නෑ එහෙම යවන්න බෑ තොම්ස් දන්නවද ගිහාන් රබුක් වෙල්ල කියලා කියන්නේ ගිහාන් රබුක් වෙල්ල නෑ සර් අර ළඟදී කාර් එකතුල මරලා දාලා තිබුණා බිස්නස් කාර් එක මන් දන්නේ නෑ සර් ආලවත් නෑ නෑ පත්තරේකවත් දැකලා තිබුණේ නැත් මම පත්තර කියවන්නේ නැහැ නේ සර් ඒ වෙනකොට ගියාන් රඹුක් වෙල්ලගේ තම්සගේ අතර සම්බන්ධයක් තිබුණා කියලා අපි රිපෝට්ස් වල තියෙනවා තියෙනවා නම් අයියලා තියාගන්න සර් මම මෙහෙම එකෙක්ව දන්නේ නැහැ මොකද තම්ස කිව්වේ නිකම් බොරු චෝදනා දාන්න එපා සර් සර්ලා බලන්න එකෙක් අල්ලා ගත්තම බේරවල බොක්කට කුණු ඔක්කොම දානවා වගේ උගේ ඇඟ පිටට තියෙන අපරාධ ඔක්කොම දාලා සර්ලා ඇඟ බේරා ගන්න වාරිකත වැඩ සර්
මං එහෙම නෑ මං කුණු දාන්නේ කුණු දාන්න ඕනේ තැනට මං ආවට වදින්න පතුලට කියන්නේ ඒත් මේ පාර නම් ඉබගාත වෙඩි දෙනවා වගේ පේ කො නෑනේ සර් කිසිම සක්සස් එක මගේ සක්සස් එක මම බලා ගන්නත් සක්සස් බුම්බේ වැඩක් බලාගන්න දිවට වෙන වැඩක් නැද්ද? ඈ මම මේ වෙලාව වෙන්නේ කොහොමද? ප්ලීස් මට ඩිස්ටර්බ් කරන්න එපා. මට ඕනේ ෆිල්ම් එකකුත් නැහැ, ඩිනර් එකකුත් නැහැ. හරි? ඔයාට ඕන තරකට වයන්න. ජයම්පති, ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ? මොකද්ද මට වෙලා නැත්තේ? ඔයාව ගිහාන්ගේ මිනි මැරුමට අහු වෙලා රිම්හාන් කළාමත් ඔය මේ විදිහට වෙනස් වුනේ නෑ. ඒත් දැන් ලංකාවේ ඉඳලා හරි වෙනස්. ඇයි? මොකද හේතුව? වෙනස එදා ඉඳලා තිබුණා. ඔයාට තේරෙන්නේ නෑ. නොකර වැරද්දකට ජීවිතාන්තය දක්වා හිරේ යන්න වෙයි කියලා හිතනකොට ඔයාට ඒක තේරෙයි. ඔයාට උනා කියන්නේ මට උනා වගේ තමයි. අපි මේකෙන් බේරෙන්න විදියක් හිතමු. අපි දෙන්න රණ්ඩු වෙලා වැඩක් නැහනේ. කවුද රණ්ඩු උනේ? මම රණ්ඩු උන්නේ නැහැ. මට හිතෙනවා අර නදී කියන ගෑණිව මරලා දාන්න. ජයම්පති, නදීට කරන්න දෙයක් නැහැ. නදී කියන්නේ සැකයි කියලා විතරයි. නෑ, ඕකයි තමයි මගේ කාර් එකට පර්ස් එක දාලා, ඔෆිස් එකේ ලාච්චුවට ලයිසන් ඉන්ෂුරන්ස් දාලා මාව ඕකට කොටු කළේ. හරි ඉතින්. අපි හරියට මේක දන්නේ නැහනේ. දැන් ඔයගෙ තියෙන හැම දෙයකටම වඩා වෛරය. මේ අනේ මගේ ඇති වෛරයක් නෑ. හැබැයි මම ඔබට පාඩමක් උගන්වනවා. ජයම්පති මොනවද ඔයා මේ කියන්නේ? දැන් දෙපාරක් නදියට වැඩි තිබ්බා. ඔයා මේ කියන ඒවා කාට හරි ඇහුනොත් එහෙම ඔයාව ඒවටත් අහු වෙනවා. මට හිතෙන්නේ සීස බොස් කෙනෙක් කිව්වේ සුදා. උඩ 3-4ක් නෙන්නකොට ඌ කියන්න ඇති. අපර දැන් වැඩ දෙකක් තියෙනවා. ඉස්සර වෙලාම අර කොල්ල දෙන්නට ගේමක් දෙන්න ඕන. හෙට එකම අපි සීසර් බොස්ව බේර ගන්න ඕන. ඇයි කොල්ලගේ කෙල්ල හොයා ගන්නත් ඕන? දැන් කොල්ල දෙන්න උසාවිදායිනේ. උන්ට අපදුන්නොත් එදාම පාරදිම ගහලා දාමු. ඇතුළට දැම්මොත් ඇතුළේ ගේමක් සෙට් කරන්න පුළුවන්. අනිත් එක අපි ටික දවසක් යනකම් මේ පොට් එකට එන්නේ නැහැ. මේ පොට් එක දැන් නෝන්ඩි. ඒකෙන්ද අපි පිටතනකට සෙට් වෙමු.